ආසියානු තරගාවලියේ සංකාරක සම්බන්ධය අපිට ලංකාව නැතිව සම්බන්ධයෙන් ගොඩක් දෝෂාරෝපණය එල්ලුණා අපිට ලොකු පාඩුවක් වෙනවා කියන එක විශේෂයෙන් පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා නලින් බණ්ඩාර සහ ගොඩක් පාර්ශ්ව මොකද්ද ඇත්තටම මුදල් ගනුදෙනුව අතයට ගැසීමක් තමයි තියෙනවා කියලා කිව්වේ ඒ වගේ දොඩක් සිද්ධලා තියෙනවා මේ සංකාර සම්බන්ධයෙන් හාගේ දැනුම් මෙහෙමයි දැන් ඇත්තටම අපි ඕගොල්ලන්ට මතක ඇති 2011 ලංකාවේ වර්ල්ඩ් කප් එකක් තිබ්බා. ලංකාවේ ලෝකෙ පළවෙනිම රට ඩොලර් මිලියන් 20.5ක් ලංකාවට හම්බෙලා ලංකාව බෑන්ක්‍රප්ට් වෙච්ච එකම රට ලෝකෙම මං හිතන්නේ හොඟක් ඕගොල්ලෝ ජර්නලිස්ට් සමහර වෙලාවට ඒ කාලේ 2011 දී ඉස්කෝලේ යනවා හරි නැත්නම් ඒ කාලේ ජර්නලිස්ම් කරලා නැතුව අමතක වෙලා ඇති 2011 අරගෙන බැලුවොත් කවුද හිටියේ කියලා රයිට් මිලියන් 20.5ක් දීලා අපේ ක්‍රීඩකයන්ට පඩි ගෙවන්න බැරි වුණා. අපේ මෙතන වැඩ කරන ඔෆිස් එකේ කට්ටියට පඩි ගෙවන්න බැරි වෙලා ICC එකෙන් තමයි ලෝන් එකක් අරගෙන අපි ප්ලේයර්ස්ලටයි අපේ ස්ටාෆ් එකටයි පඩි ගෙව්වේ. ඉතින් මේක මේ මම නම් දන්නේ නැහැ කවුද ওই කීප එකනා කියලා. මම මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මොකක් අඳුරන්නේ නැහැ. ඉතින් කවුරු කිව්වද කියලා මන් දන්නේ නැහැ. ඔය කතා මේකේ අපි ලංකාවේ ගෙවුවා නම් අපිට හම්බෙන්නේ මිලියන් 2.5ක් තමයි වැඩිපුරම හම්බෙන්නේ. අපි මේ රැස්සත් එක්ක රයිට් ඒ වගේම මේ ACC එකෙන් තමයි මේක ගහන්න අපිට මෙතනට එන්න බෑ කියලා කිව්වේ. මොකද අපේ රටේ ප්‍රශ්න තිබ්බා මේ මාසිකින් දවස් ගානකින් මේ ප්‍රශ්න විසඳුන්නේ නැහෙනි. ඉතින් මේ ඒගොල්ලන් හුඟක් කට්ටිය බය වුණා එන්න. හැබැයි ඉතින් ඒකෙන් අපිට මිලියන් තව 4කට වැඩිය වැඩිපුර හම්බුණා. මන් දන්නේ කවුද කිව්වේ කියලා මිලියන් ගණන් කියලා මං හිතන්නේ ගණන් දන්නේ නැති එක්කෙනෙක් වෙන්න ඇති. හැබැයි මේකේ එකම බෝඩ් එක අවුරුදු අපි පටන් ගත්ත දවස් ඉඳලා අපි දැන් මේ අපේ එක්ස්කෝ කියන්නේ අපේ කමිටි එක වැඩිම තියෙන්නේ ඇති ක්‍රිකට් බෝඩ් එකේ මිලියන් 2කට වැඩිය ඩොලර්ස් තිබිලා නැහැ අපේ ෆික්ස් ඩිපොසිට්ස් වල. දැන් අපේ තියෙනවා මිලියන් 40ක්. මේ අන්තිම අවුරුදු දෙකේ 2-3 ඇතුළත අපි එකව කරලා මිලියන් 40ක් තියෙනවා ඩොලර්ස්. නිව්සීලන්ඩ් වලත් නැහැ. නිව්සීලන්ඩ් බෝඩ් එකේ තියෙන්නේ මිලියන් ඩොලර් 35ක් විතර. රයිට්. මම ආඩම්බරින් කියනවා මේක මේ මේකේ ওই දැන් තියෙන ඩොලර් ගාන දන්නවා පිට ඉන්න කට්ටිය. මේ ඩොලර් ටික ගිලින්න තමයි මෙතනට මේ අපිට මඩ ගහලා අපේ ක්‍රිකට් එක වටවන්න යන්නේ. රයිට්. ඉතින් මේකේ මේ අපේ අපි නෙමෙයි මේක ඇත්තට මේ රට වැටෙන්නේ. මේ මේකට කාවරි දාගෙන ඔයගොල්ලන් දන්නවද පරණ මොන හරි ප්‍රශ්නයක් දාලා ඉන්ටරිම් කමිටි එකක් දානවා. රයිට්. ඉන්ටරිම් කමිටි එකක් ආවට පස්සේ මේකේ තියෙන සල්ලි ටික ඔක්කොම ගිහිල්ලා ආයෙත් ණය වෙනවා අපි. රයිට්. දැන් ICC එකේ චාමුණුත් මට කතා කරා. එයා කිව්වේ අපි ක්‍රිකට් එක ඒගොල්ලෝ ඔක්කොම මුළු ICC එකම ඔක්කොම බලන් ඉන්නේ අපි හිතුවට වැඩිය ඒ ඩිරෙක්ටර්ස්ලා ඔක්කොම මේ අපේ ක්‍රිකට් එක බලන් ඉන්නවා. ඒ අතරතුර ඒගොල්ලන් හැමතිස්සෙම අහනවා ඇයි අන්තිම අවුරුදු 2-3 අතුලත ලංකාව ණයක් ඉල්ලන්නේ නැත්තේ ICC එකෙන්? නැත්තම් හැමදාම ණයෙන් තමයි ගියේ මෙච්චර කාලෙ. රයිට්. ඉතින් ඒකෙන්ද දැන් මන් දන්නවා දැන් මෙතන අපි ක්‍රිකට් එකත් හොඳට කරගෙන යනවා. ෆිනෑන්ස් එකත් අපේ හොඳටම තියෙනවා. ඉතින් මේකේ ෆිනෑන්ස් එක වැඩි වුණාම මන් දන්නවා මේකේ කවුද මෙතන පිටිපස්සේ ඉන්නේ කියලා. ඉතින් මේකේ මේ ලංකාවේ ක්‍රිකට් එක නැතිකරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මං කියන්නේ මේකේ අපි හොඳ ලාභයක් ලැබුවා. මේක කවුරු හරි කියනවා නම් මේකේ පාඩුවක් ලැබුවා කියලා අපි කැමතියි ඒගොල්ලන් එක මේවා කරන්න. මට නම් කවුරු කිව්වද කියලා මන් දන්නේ නැහැ. ඕක තමයි අපේ තත්ත්වය.